අයිබෝන් සුබ උදෑසනක්. අද ක්‍රිස්තුවස 2018 සැප්තැම්බර් මාසයේ 3 වෙනිදා සඳුදා නිකිණි මාස අව 8වක තිතිය. අද දවසේ ඉර උදාව උදෑසන 6:03ට සිද්ධ වෙද්දී ඉර බැස යාම සිද්ධ වෙන්නේ සවස 6:17ට. සඳුට අයිති රෙහෙන නැකත අද රාත්‍රියේ 8:02න් අවසන් වෙලා අඟහරුට අයිති මෝසිරස නැකත තමයි උදා වෙන්නේ. අද දවසේ රාහු කාලයේ දිවා කාලයේ සඳහා පවතින්නේ උදෑසන 7:34 සිට උදෑසන 9:07 දක්වා. රාත්‍රී කාලයේ සඳහා රාහු කාලයේ පවතින්නේ රාත්‍රී 7:45 සිට රාත්‍රී 9:13 දක්වා. ඉතින් ඔබ කරන සෑම සුබ කටයුත්තක්ම මෙන්න මේ රාහු කාලය අත්හැරලා සිදු කරනවා වගේම අද දවසේ මරු සිටින වයඹ දිසාව අත්හැරලා සුබ දිසාව වෙන නැගෙනහිර දිසා බලා කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. චූල නක්ෂත්‍රයට අනුව අද උදෑසන 7:02 දෙන සුබ මොහොත වම් පාය පෙරට තිබලා ඉදිරියට ගමන් කිරීමෙන් ඔබට ඔබගේ සියලු සුබ කටයුතු ජයග්‍රාහී කටයුතු බවට පත් කරගන්න පුළුවන් කියලා තමයි චූල නක්ෂත්‍රයේ සටහන් වෙන්නේ. ඉතින් අද සඳුදා දවස අද දවසේ වඩාත්ම විජයග්‍රාහී වර්ණයේ බවට පත් වෙන්නේ ක්‍රීම් පැහැය. ජයග්‍රාහී අංක විදිහට අංක 3, අංක 7 කියන අංක භාවිත කිරීමේ හැකියාව පවතිනවා. සඳු කියන ග්‍රහය අයිති වෙන්නේ මනසට. මනස ශක්තිමත්ව පවත්වාගෙන ගත්තොත් ඔබට පුළුවන්කමක් පවතිනවා බොහෝ ජයග්‍රහණ පහසුවෙන්ම ළඟා කරගන්න. මේ මනසත් සමග වර්ණ සංයෝජනය ඉතාමත්ම තදබල ආකාරයට බලපැවැත්වෙනවා. ඉතින් සඳු ශක්තිමත් කරගන්න නම් රක්ත වර්ණය යොදා ගැනීම පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේ රතු පැහැය ඔබ යොදා ගත්තොත් අද දවසේදී ඔබගේ ආවේගශීලී ගති ලක්ෂණ ටිකක් ඉහළ යනවා. චාම් වර්ණ, සුදු පැහැති වර්ණ, ලා පැහැති වර්ණ ඔබ නිතර භාවිත කරනවා නම් ඔබගේ මනස සංසුන් වෙනවා. ඒ නිසා ඔන්න ඔබ ඔබගේ ගෙදරක් වර්ණවත් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් උතුර, ඊසාන, නැගෙනහිර වගේ දිශාවලට හැම විටම චාම් වර්ණ, සුදු මිශ්‍ර වර්ණ වැඩියෙන් භාවිත කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි දකුණ නිරිත බස්නාහිර වගේ පැතිවලට ලා දම් පැහැය, ලා කොළ පැහැය වගේ වර්ණ යොදා ගන්නවා නම් ඔබේ ගෙදර සාමය සතුට සෞභාග්‍ය වැඩි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් තව ඔබ තද වර්ණ භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒවට යෝග්‍යයි කියලා පෙන්වුම් වෙන්නේ ගිනිකොණ දිශාව තමයි. කොහොම වුණත් මේ වර්ණ සංයෝජනය නිසා ඔබගේ මනස ආවේගශීලී තත්වයකට පත් නොවන ආකාරයකට වර්ණ සංයෝජනය කිරීම වැදගත් වෙනවා. මොකද අපවට තියෙන ගස්කොළන්, පරිසරයේ සබහදාම මේ හැම එකක්ම වර්ණවලින් සංයෝජනය වෙච්ච පරිසරයක්. ඉතින් ඔබ ඔබගේ පරිසරය අලංකෘත කරගන්න, චාම් කරගන්න, එවිට ඔබගේ මනසත් සංසුන් ඉතාමත්ම යහපත් මනසක් බවට පත් කරගෙන ශක්තිමත් සිතිවිලි ධාරා හදාගෙන අද දවස ඔබට විජයග්‍රාහී දවසක් බවට ඒකාන්තයෙන්ම පත් කරගැනීමේ හැකියාව ශක්තිය උදා වේවි. ඔබට ජයග්‍රාහී සුභ වාසනාවන්ත දවසක් උදා වෙන්න කියලා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.